ඔබතුමා දන්නවා අපිට තියෙන හොඳම දකින්න තියෙන විනාශෙම වෙලා තියෙන තැන හිටියට පේනවා තැන්නේ කුඹුර දැක්කොත් අපිට හිතා ගන්න පුළුවන් අපි දන්නවා මේ යෝධනි කුඹායක එහෙම නැත්නම් මීමෝසා පිග්‍රා කියන මේ විශේෂය ආවේ මහවැලියට ගෙනාපු යන්ත්‍රෝපකරණවල තිබිලා ඒ වගේම පාතිනියම් කියන ශාකය ගත්තොතින් ඉන්දියන් හමුදාව ආහාරයට ගෙනාපු එළුවන්ගේ වසුරවල තිබිලා හැදුණයි කියලා කියනවා සෙල්වීනියා ජපන් ජබර මේ වගේ දේවලුත් එහෙමයි බිබුලේ දොඩම් ආවෙත් පිටරටකින් ආපු ජීවියෙක් නිසා ඒක විනාශ වෙලා ගියා උඩරට අර්තාපල් අවීනියා නිසා විනාශ වෙන්න ගියා ඔබතුමා දන්නවා ඒක ඒ වෙලාවේ හිටපු නිලධාරීන් මැදිහත් වෙලා ඒක මර්ධනය කරලා දැම්මා දැන් ඉතිහාසයේ මේ දන්න අපිට චීනෙන් ගේන මේ කාබනික කියන පොහොරවල නැත්නම් මේ කින්ඩාවෝ කියන සමාගමෙන් ගේන පොහොරවල මගේ වචනේ ප්‍රොනන්සියේෂන්ස් වැරදි නම් ඔබතුමා හදන්න මේ හම්බ වෙලා තියෙනවා අවීනියා සහ බැසිලස් කාණ්ඩ ඒ වගේම කොලිෆෝම් තියෙනවා කියලා තියෙනවා එතකොට මම ඔබතුමාගෙන් අහන්නේ එතකොට මේ මේ කියපු දිලීර සහ බැක්ටීරියා සම්බන්ධයෙන් වාර්තාවක් තියෙනවා මම ඔබතුමාගෙන් අහනවා බැර ලෝහ මේ ගේන ඒ වගේ බැර ලෝහ ඒ වගේම NPK පෝෂක ප්‍රමාණවල ප්‍රතිශත ප්‍රමාණය ඊළඟට ශුද්‍ර ජීවීන් විතරක් නෙවෙයි පලිබෝධකයෝ කොච්චර ඉන්නවද එහෙම නැත්නම් මේ වගේ වල් බීජ තියෙනවද කියලා දවස් 21ක් ඒවා පැලවෙන්න දාලා බලන්න ඕනි වල් බීජ ප්‍රමාණය ඊළඟට මේ වගේ තියෙන රෝග ප්‍රමාණය පිළිබඳව ඔබතුමා ඒ වගේම විකිරණශීලී ද්‍රව්‍ය මේ වගේ තියෙනවද මොකද චීනය කියන්නේ බොහොම ජනගහනය අධික ප්‍රදේශයක් ඒ වගේම විශාල ලෙස හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 519ක් විතර රසායනික පොහොර දානවා අපි දාන්නේ හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 172ක් හෝ 92ක් එතකොට මෙන්න මේ වගේ රටක් එතකොට මේ කියන ඉහත කියන දේවල් බැරලෝහ සඳහා කාර්මික ආයතනයට සාම්පල් ලබා දීමක් සිද්ධ කරන්න ඕනි ඒ වගේම විකිරණශීලී ද්‍රව්‍ය තියෙනවද කියලා බලන්න බලශක්ති ආයතනයට ලබා දෙන්න ඕනි මම ඔබතුමාගෙන් අහන්නේ මේ ඉහත කියපු දේවල් හොයා ගන්නට පරීක්ෂණ කරලා තියෙනවද එහෙමනම් ඒ වාර්තා ඉදිරිපත් කරන්න කරු මන්ත්‍රීතුමිය මම ඉතාමත් සතුටු වෙනවා ඔබතුමිය මේ පරිසරයට මේ පිළිබඳ බොහොම ආදරය කිරීම පිළිබඳ ඔබතුමිය මගේ අමාත්‍යංශයට ලියුමක් කියවලා තිබ්බා මම චීනෙන් කුණු ගේනවායි කියලා මම ඔබතුමියට කිව්වා අපි කොහෙවත් කුණු ගේන්නේ නැහැ කියලා මම ඔබතුමියට පැහැදිලි කිරීමක් කරා ඒක මාධ්‍යවලත් ප්‍රචාරය වුණා ඒ නිසා පොඩක් ලිපියක් ලියනකොට වගකීමකින් ඔබතුමිය ලියනවා නම් ඔබතුමිය බොහොම තරුණ දක්ෂ මන්ත්‍රීවරියක් මොකද ඒක මාධ්‍ය පළවුණේ අපි හැම දෙයක් එක ඔබතුමිය ඒක පිළිගත්තා ඒ පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීතුමිය අපිට අපේ රටට පොහොර ආනයනය කිරීමේදී රජයට අපිට අවශ්‍ය පරිදි කිසිම දෙයක් ආනයනය කරන්න බෑ ඔබතුමිය දන්නවා පැලෑටි අපිට තියෙන පනතක් තියෙනවා ඒ වගේම පොහොර පනත තියෙනවා මේ 52ට 90 තමයි අපි කරන්නේ අපේ රටේ මේ පොහොර ආනයනය කරද්දී ස්ටෑන්ඩඩ්ස් හදන්නේ SLI එක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තර ප්‍රමිති ආයතනයේ හදලා තියෙන ස්ටෑන්ඩඩ්ස් වලට අනුව අපිට මනුෂ්‍ය සත්ව ශාක සඳහා හානියක් වෙන බැක්ටීරියාවක් කිසිදු දෙයක් වෙන අපිට ගේන්න බෑ අපි බැරලෝහ අනිවාර්යෙන් බලනවා ඉතින් ඒ නිසා අපි මම ඔබතුමිය දන්නවා මම දිගින් දිගටම මේ පොහොර ආනයනයේදී මම කිව්වා මේ පිළිබඳ අපි මොන ප්‍රශ්න තිබුණත් මේ කාරණා තුන සම්බන්ධ නම් අපි ගේන්නේ නැහැ කියලා ඉතින් ඒ නිසා අපි ඔබ පෞගිය කාලේ වැරදි ලෙස පොහොර අපේ රටට විශාල ලෙස ආනයනය කළා තියෙනවා ඔබතුමිය කියන වගේ මේවට අපි මූණ දෙන්නේ ඒකයි ඒ වැරද්ද අපි නැවත කළ යුතු නැහැ ඒ නිසා තමයි මන්ත්‍රීතුමිය අපි මේ පොහොර ආනයනය කිරීම අපි නැවැත්තුවේ ඉතින් ඒ නිසා අපිට තියෙන අපේ ලැබ් රිපෝර්ට්ස් තියෙනවා අපේ තියෙනවා ක්වොරන්ටයින් එක තියෙනවා මම මේ පාර එක ලැබ් එකකින් වරද්දයි කියලා මම එන්න අපි කොළඹ විශ්වවිද්‍යාලයටත් ඒ වගේම අපේ උතුරු අනුරාධපුර ප්‍රදේශයේ උතුරු පළාතේ විශ්වවිද්‍යාලයටත් ඒ වගේම අපි SLI එකටත් ලැබ්ස් හතරකින් අපි ටෙස්ට් කරා ඒ නිසා ඒකේ අපි ඔබතුමිය කියන හැම දෙයක්ම බැරලෝහ ඒ වගේම ශාකවලට බලපාන සතුන්ට බලපාන මිනිස්සුන්ට බලපාන ඒ පමණක් නෙවෙයි අපි ජාත්‍යන්තර පරීක්ෂණාගාරයකිනුත් අපි ටෙස්ට් රිපෝට් එකක් ගෙන්නගත්තා අපි ගෙන්නගෙන ඒ සියල්ල පරීක්ෂා කරා මට ඔබතුමියට කියන්න තියෙන්නේ මම කෘෂිකර්ම අමාත්‍යවරයාට ඉන්න කාලය තුල මේ කිසිදු දෙයකට හානි කරන කිසි දෙයක් අපි ගේන්නේ නැහැ ඒක අපි වගකීමකින් කියනවා අපි එහෙම දෙයක් ගේන්න දෙද දෙන්නේ නැහැ ඒක අපේ කෘෂිකර්මාන්තේ තාම දරුණු ලෙස බලපානවා කියලා මම දන්නවා දෙවෙනි ප්‍රශ්නේ මම ඇහැව්ව එකට උත්තරේ නැහැ ඇමතුමා මම කිව්වේ ඒ වගේ තියනවද නැද්ද කියලා ඔබතුමාට
මීට කිව්වා ඒ පරීක්ෂණාගාර සමාවෙන් වාර්තාවට අනුව එවිනියා කියන බැක්ටීරියා එක තියෙනවයි කියන එක හඳුරගෙන තියෙනවා. ඒ නිසා තමයි එවිනියා කියන බැක්ටීරියා එක අපිට හොඳ නැහැ. ඒක ගෙනාවොත් අල කැරට් වගේ දේවල් සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඉතින් ඒ නිසා බැසිලස් ගණේකත් තියෙනවා කියලා සැක කරනවා. ඒක තහවුරු වෙලා නැහැ. මේ දෙක තමයි රසායනාගාර වාර්තාවල තියෙන්නේ. ඒක ඔබතුමියට දෙන්න දෙයක් නැහැ. සමාජ මාධ්‍ය තුලේ ලැබ් රිපෝට්ස් ඔක්කොම එළියට අවිල්ල තියෙනවා. ඔබතුමියට අවශ්‍ය නම් මම වෙන මේක දෙන්නම්. ඉතින් ඒ නිසා දැනට එවිනියා සහ බැසිලස් වර්ගයේ බැක්ටීරියා තියෙනවා කියන සැකේ තියෙනවා. නමුත් එවිනියා තියෙනවා කියලා හඳුරාගෙන තියෙනවා. මම ඔබතුමාගෙන් ඇහුවේ ඇමතුමා බැර ලෝහ තියෙනවද? පොඩක් අහන්න. වෙනත් වල් බීජ වීඩ්ස් තියෙනවද? ඒවා පරීක්ෂා කරාද? දවස් 21ක් ඒවා පැලවෙන්න දාලා බැලුවද? ඒ අවශ්‍ය ප්‍රරෝහණයට අවශ්‍ය සාධක ලබා දීලා දුන්නද? ඒ වගේම විකිරණශීලී ද්‍රව්‍ය තියෙනවද? පලිබෝධකයන් ඉන්නවද? එහෙම පරීක්ෂා කරා නම් ඒ වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන එක. ඔබතුමිය ඔබතුමිය කියන පරීක්ෂා මට කරන්න බෑ. මේ රටේ නීතියක් තියෙනවා ගරු මන්ත්‍රීතුමිය අහන්නකෝ. මේ රටේ ගරු මන්ත්‍රීතුමිය නීතියක් තියෙනවා. දැන් මම ඔබතුමියට කිව්වේ මේ රටේ සත්ව ශාක මනුස්ස. එතකොට ශාක කියලා කියන්නේ ඔය ඔබතුමිය කියන සියල්ලම තමයි. එතකොට සියලුම ශාක වලට හානි කරන දෙයක් තියෙනවද කියන එක වෙනම ක්වොරන්ටයින් එකේ ටෙස්ට් එකක් කරනවා. ඊළඟට සතුන්ට හානියක් වෙනවද කියන එක වෙනම බලනවා. බැර ලෝහ අපි ඇටොමික් එකට යවලා වෙනම ටෙස්ට් කරනවා. ඒ නිසා මේ කෘෂිකර්ම ශාස්ත්‍රයට හානි කරන පනතෙන් හදලා තියෙනවා ගරු මන්ත්‍රීතුමිය සියලු දේ පරීක්ෂා කරන්න. ඒ සියලු පරීක්ෂණ වාර්තා දිනනවා. පරීක්ෂණ වාර්තා වලින් ඔප්පු වෙලා තියෙන්නේ දෙකයි. ඒ තමයි මේ බැක්ටීරියාස් දෙක බැසිලස් සහ ඒ වගේම අපි මේ කියන මේ අවිනියා කියන වර්ගය. අනිකුත් කිසිදු මේ වාර්තාවල නැහැ. දෙවෙනි ප්‍රශ්නේ අහන්න ඔබතුමිය. ආ ඒ වාර්තා දෙක මාගාව තියෙනවා දෙක නෙවෙයි තුනම. ඒ තුනේ තියෙන්නේ එකක තියෙනවා මනුෂ්‍ය ශරීරයට හානිකර බැක්ටීරියා හෝ එවැනි දෙයක් තියෙනවද? අනිත් එකේ හොයලා තියෙන්නේ ශාකවලට තියෙනවද කියලා. නමුත් ඒ වගේ කොතනකවත් බැර ලෝහ තියෙනවද කියන එකවත්, එහෙම නැත්නම් පලිබෝධනායකයෝ ඉන්නවද කියලාවත්, එහෙම නැත්නම් විකිරණශීලී ද්‍රව්‍ය තියෙනවද කියලාවත් මට අහුනේ නැහැ. මං සතුට වෙනවා ඔබතුමාට ඒක මට දෙන්න පුළුවන් නම් විද්‍යාත්මක පිළිගැනීමක් ඇතුව. ඊළඟට ලැබ් එකේ වැඩ කරලා හරි කොහොම හරි ඇමෙත්තුමා රටට ඕන දේ අපි දැන ගන්න අරලා තියෙනවානේ. රයිට්. දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් සිංගප්පූරුවෙන් ආපු නැව අපිට ආරංචි වුණා අපහු හරවලා ඇරිය කියලා. මොකද එල්සී ඕපන් කරා සහ මේ සඳහා වාර්තා තහවුරු කරලා අපිට තියෙනකන් ලංකාවට ගැලපෙන දේවල් නැත්තම් ගේන්න බෑ කියන එක අපි පිළි අරන් තියෙනවා. ඔබතුමාත් ඒක පිළිගන්නවා. පරීක්ෂණ වාර්තා ෆේල් වෙච්ච නිසා නැව හැරවලා ගියයි කියලා කියනවා. නමුත් ආයි ආරංචියක් තියෙනවා එමෙතුමා දින 10ක් ඇතුළත. ඒ සමාගමෙන්ම ඒ පොහොරම නැවත එනවා කියලා. මම ඔබතුමාගෙන් කියන්නේ මේ වහින වෙලාව බොරුනම් කියන්න එපා හෙන ගහයි. ඇත්තම කියන්න මේ පොහොර ඒ සමාගමෙන්ම ආපහු ගේනවද නැද්ද? මම වැස්ස වෙලාවේ කියන්නේ ඔබතුමියටත් හෙන ගහයි. අර වගේ ලියුම් ලියන්න එපා. අර චීනෙන් කැලිකසල කෙනාවා කියලා ඔයා ලියුමක් ලිව්වේ නෑ. ඔබතුමියගේ අස්සෙන් ලියුමක් යවලා තිනවා. ඒ වගේ ලියුම් යවම ඔබතුමියටත් හෙන ගහයි එලියට යන්න එපා. හරි. ඒ නිසා හෙන ගහන දේවල් කරේ අපි නෙවෙයි. ඔයාගේ ආණ්ඩුව තමයි හෙන ගහන දේවල් කරේ. රසායන පොහොර ගෙනෙලා වාර්තා විනාශ කරලා පොහොර බෙදුවේ. හෙන ගහන්නේ අපිට නෙවෙයි මේ ඉස්සරහ ඉන්න අයට. ඒ නිසා අපි හෙන ගහන දේවල් කරලා නෑ. ඒ නිසා ඔබතුමියට කියනවා අපි වගකීමකින් කියන්නේ ඔබතුමියට ආපු ලැබ් රිපෝට් එක මට ඔෆිෂියලි දෙන්න පුළුවන් නම් ඒ රිපෝට් එක මටත් දෙන්නේ නැහැ. ඒ රිපෝට් එක ගන්න ක්‍රම තියෙනවා. ඒ නිසා මේක හදලා ඕන දෙයක් කරන්න පුළුවන්. මම ඔබතුමියට කියනවා කෘෂිකර්ම ඇමතිවරය හැටියට ඔබතුමියට රූපවාහිනියට රැට පේන්න පත්තරවලට පේන්න කතා කරන්න පුළුවන්. අකුණු ගහන ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි අපේ රටේ නීතියක් තියෙනවා ගරු මන්ත්‍රීතුමී. ඒ නීතියට අනුව කරන්න ඕනේ පරීක්ෂණ ප්‍රමාණයක් තියෙනවා. ඒ පනතේ තියෙන සියලු පරීක්ෂණ අපි කරලා තියෙනවා. ඒකෙන් මම ඔබතුමියට කිව්වා මට ඇමතිවරයා හැටියට ලැබ් රිපෝට් එකේ ඔෆිෂල් එකේ කියනවා බැර ලෝහ නැහැ. මිනිස්සුන්ට ඉතින් ඔබතුමියක එකේ තියෙනවලු. ඉතින් ඒක තමුන්නාන්සේලගේ සජබ කාර්යාලය හදපු පරීක්ෂණාගාරයක් වෙන්නේ නැති. මම වගකීමකින් කියනවා මම දාලා අපිට අවිල්ල තියෙන ඔෆිෂල් රිපෝට් එකේ මේ තියෙන එවිනියා එකත් බැසිලසුස් ප්‍රමණයයි අපේ රටට අහිත කර තියෙන ගරු මන්ත්‍රීතුමිය. හැබැයි බැර ලෝහ තිබුණත් අපි ගෙන්නන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමිය. ඔව් මන්ත්‍රීතුමිය එක දෙන්න. ඇමතිතුමා මම ඔබතුමාට කීවේ
අපිට ලැබිලා තියෙන දේවල් වල අවීනියා සහ බැක්ටීරියා ගැන තමයි තියෙන්නේ මම අර ඔබතුමා කියව විදිහට විධිමත් විදිහට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට ජනතාවගේ නියෝජිතවරියක් හැටියට මම අහන්නේ ඇහුවේ විධිමත් ඒ සඳහා ඔබතුමාලා කරපු පරීක්ෂණ වාර්තා ටික ඉදිරිපත් කරන්න කියලා මං හිතන්නේ ඔච්චර දේවල් කියන්න වැඩක් නැහැ මට ටීවී එකේ පේන්න කිසිම ඕනකමක් නැහැ එතුමා ඉදිරිපත් කරන්න හෙන ගහන කතාවක් කිව්වේ ඔබතුමිය ඔබතුමිය මගෙන් ප්‍රශ්න අහලා ඉල්ලුවා නම් මේ වාර්තා ටික මම අද ටේබල් කරනවා ඒ ඔබතුමා එක උපරදී ටික ඉදිරිපත් කරනවා ඒක අවසානයි වේලෝ